आई भवन अर्जुन रणतुंग श्रीलंकावे क्रिकेट लोके ऐदिरेटर रगनियाम संदह शक्तिमत्म पदनम देमु पुद्गले किवत वडादनी वेरदी नायके संदह सतुवेतु सियलु कुसलतावे अंतिबु पुद्गले कु अर्जुन रणतुंग सैम विटम तम खंडायम सह खंडायमे क्रीडकयन वेनुवेन पेनी सिटी आकार्य अगे करन्न वचनात् नैति तरम ओहु एतरम दक्ष नायक कियन्न पुलुवन् इत्तामत्म अडु पहासुकम् मैद लोक कुसलान जयग्रहणयक् श्रीलंकावट रगनेमट प्रधानम साधकय प्रधानम हेतुव अर्जुन रणतुंग किवत वडात् निवरदि इतिन अपि अद कथा करन्ने अर्जुन रणतुंग दियात् करपु इत्तामत्म सटन् कामी निमग् गैन अत्तरम मे श्रीलंकक क्रीडके जात्यंतरे दियात् कल सटन् कामीम इनिम कियला कियन्नत् पुलुवन् එදා අර්ජුනගේම සටන් කාමී ඉනිමෙන් පසු සනත් ජයසූරියත් බොහොම අපූර්ව කතාවක් කිව්වා. එදා පන්දුවකදීලා අර්ජුන අයියාගේ අතේ අස්තියක් බිඳිලා තිබ්බේ. ඒ වෙලාවේ පන්දුවට පහර දෙන්න අර්ජුන පිටනියට යනවද එහෙම නැත්නම් පරාජය බාර ගන්නවද කියන එක තීරණය කරන්න වෙලා තිබුණේ. ඉතින් අපි මොකද නොකිය ඉන්න වෙලාවක අර්ජුන අයියා බිඳුණු අස්තියත් සමග ක්‍රීඩා පිටියට ගියේ හරියට තුවාල වුණ කොටියෙක් වගේ. ඔහුගේ ආවේගයත් ඔහුගේ විශ්වාසයත් නිසා අපිටත් පුදුම විශ්වාසයක් ඇති වුණා අර්ජුන අයියා මේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ගෙනෙයි කියලා. ඉතින් සනත් ජයසූරියත් අගය කරපු අර්ජුනගේ ඉනිම ගැන දිගටම තොරතුරු දැනගැනීමට වීඩියෝ එකත් එක්ක දිගටම රැඳෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. වීඩියෝ නරඹන අතරතුර වාව්ට්‍රක් YouTube channel එක subscribe කරන තමතක කරන්න එපා මේ තරඟේ ආරම්භනේ 2000 වර්ෂයේ පෙබරවාරි 26 පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේ ප්‍රතිවාදී කණ්ඩායම සත්කාරක පාකිස්තානයේ අර්ජුන නායකත්වයෙන් අස්වලා නව නායකයෙක්ට අවස්ථාව ලබා දී තිබූ කාලේ තමයි මේ එනුව ශ්‍රී ලංකා කණ්ඩායමට සනත් ජයසූරිය නායකත්වය දුන්නා පාකිස්තානයේ නව නායකයෙක් පත් කර තිබුණා ඒ තම සයිඩ් අන්ව ඒ වගේම පාකිස්තානයේ බිහි කළ සුපිරි පිතිකරුව යුනිස් ඛාන්ගේ මංගල ටෙස්ට් තරඟයේද මෙය වුණා කාසිය වාසිය දිනාගත් නායක සනත් ජයසූරිය මුලින් පන්දු යැවීමට තීරණය කළා ජයසූරියගේ තීරණය නිවැරදි බව පසක් කරමින් පාකිස්තාන මුල් ඉනිම ලකුණු 182 කට සීමා කරා වාස් ප්‍රමෝද්‍ය නුවන් සොයිසා සහ මුරලි ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලයනිය සමත් වුණා. එෙහිදී පාකිස්තානයේ අවසන් කඩුලු පහ ලකුණු 16 තුල දවා ගැනීමද සුවිශේෂී සිද්ධියක් වුණා. ශ්‍රී ලංකාවටද පන්දුවට පහර දී මෙතරම් පහසුුනේ නැහැ. එවකට ලෝ සිටි භයානකම වේග පන්දු යවන්නන් යුගල පාකිස්තානයේ. ඒ තමයි වසිම් අක්‍රම් සහ වකා යුනිස්. කෙසේ නමුත් වේග පන්දු යවන්නන්ගේ ප්‍රබල පීඩනය හමුවේ අනගීනිම දියත් කළ අරවින්ද ද සිල්වා ලකුණු 112ක් ලබා ගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකාව එක් අවස්ථාවක ලකුණු 290කට කඩුළු 8යි. නමුත් තුන්ගිරියව ක්‍රීඩක චමින්ද වාස් පිටියට පැමිණ වේගවත් ලකුණු 53ක් ලබා ගැනීම නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 353 දක්වා ඔසවා තැබීමට සමත් වුණා. පාකිස්තානයට දෙවැනි ඉනිමේද ලේසියෙන් ලකුණු රැස් කිරීමට ශ්‍රී ලංකා පන්දිය වන්නන් අවකාශය ලබා දුන්නේ නැහැ. කෙසේ නමුත් සයිඩ් අන්ව ඉන්සමාමුල් හක් යුසුප් යොවහනා වැනි ප්‍රවීණ ක්‍රීඩකයන් අසාර්ථක වෙද්දී මංගල තරඟයට ක්‍රීඩා කළ යුනිස් ඛාන් ලබාගත් ශතකය නිසා ශ්‍රී ලංකාවට 4වැනි ඉනිමේ ජයග්‍රහණය සඳහා ලකුණු 220ක සටන් කාමී ඉලක්ක යක් ලබා දීමට ඔවුන් සමත් වුණා. තරඟයේ 5වන දිනේ එළඹුණා. ශ්‍රී ලංකාව ලකුණු 11ට කිසිවෙකු නොදෙවි දිනේ ආරම්භ කළා. කෙසේ නමුත් වකා යුනිස් ශ්‍රී ලංකාවේ මුල් පෙළ කඩුලු ඉතාමත්ම ඉක්මනින් දවා ගැනීමට සමත් වුණා. නමුත් ශ්‍රී ලංකාව එක් අවස්ථාවක ලකුණු 144ට කඩුලු 4ක් ලෙස ප්‍රබල ස්ථානයක පසු වුණා. ඒ අවස්ථාවේ ක්‍රියාත්මක වූ ශක්ලෙන් මුෂ්ටා තරුණ මහේල ජයවර්ධන ක්‍රීඩාගාරයට හරවා යාමට සමත් වුණා. ඉන්පසු වකා යුනිස් එල්ලගල පන්දුවක් අර්ජුනගේ අතේ වැදීම නිසා අර්ජුනගේ අතේ ඇඟිල්ලක අස්තියක් බිඳීමට ලක් වුණා. අර්ජුනට ක්‍රීඩාගාරයට යාමට සිදු වුණා. ඉන්පසු රොමේෂ් කල්විතාරණ පසුපෙළත් සමග ජයග්‍රහණය සඳහා කණ්ඩායම රැගෙන යාමට උත්සාහ කළද අවසනාවන්ත ලෙස චමින්ද වාස් දුවද්දි දවා ගැනීමට පාකිස්තාන ක්‍රීඩකයන් සමත් වුණා. ඉන්නොනැතුණු පාකිස්තානය ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 43ක් අවශ්‍ය මොහොතක පිට පන්දු දෙකක් තුළ නුවන් සොයිසා සහ ප්‍රමෝද වික්‍රමසිංහ ක්‍රීඩාගාරයට හරවා යැවීමට අබ්දුල් රසාක් සමත් වුණා. ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමට අර්ජුන රණතුංග පිටියට පිවිසෙනවාද එහෙම නැත්නම් පාකිස්තානයට තරඟයේ ජයග්‍රහණය ලබා දෙනවාද කියන එක තීරණය කරන්න උනා. කෙසේ නමුත් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට සූදානම් අර්ජුන රණතුංග එදා බිඳුණු අස්තියක් සහිත දෑතින් බැට් එකක් රැගෙන ක්‍රීඩා පිටියට පැමිණියා. සාමාන්‍ය වකා යුනිස්ගේ පන්දු වලට අත් දෙකේම බැට් එක අල්ලගෙන උනත් පහර දෙන්න පිතිකරුවන් යම්කිසි චකිතයක් දක්වන නිසා අර්ජුන රණතුංග එදා තනි අතින් හෝ බැට් ක්‍රීමට පැමිණීම ගැන විචාරකින් ප්‍රේක්ෂකින් මවිතෙන් කතා කරන්න පටන් ගත්තා. කොහොම නමුත් ඉතා වේදනාවෙන් පසු වුණ අර්ජුන රණතුංග ක්‍රමක්‍රමයෙන් එක ලකුණ දෙක ලබාගෙන ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයේ දෙසට රැගෙන යන්න උත්සාහ කළා. ජයග්‍රහණයේ සඳහා ලකුණු 15ක් ඉතුරු තිබියදී අර්ජුන රණතුංග එල්ල කර අලංකාර ස්ක්වයර් ඩ්‍රයිව් පහරට පුහුණුකරු ඩේව් වට්මෝද ඉතා සතුටින් ඉපිලෙනු එකල මාධ්‍ය වාර්තා කළා. ඉන් අනතුරුව වකා යුනිස්ගේ පන්දු වාරය ඇතුළ රමේෂ් කල්විතාරණ 4 පහරවල් දෙකක් එල්ල කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට
ජයග්‍රහණ ලබා දීමට සමත් වුණා. ඉතින් එදා පාකිස්තාන වේග පන්දියවන්නන් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ජයග්‍රහණය උදුරාගෙන තිබූ මොහොතක අස්ති බිඳුණු අතක් සහිතව නැවත පිටියට පැමිණ අර්ජුන රණතුංග දියත් කළ ඉනිම රාවල්පින්නි ක්‍රීඩාංගණයේ නොමැකෙන මතක සටහනක් වූ අසේම ලෝක පූජිත පන්දියවන්නෙකු වකා යුනස් පවා පුදුමයට පත් කළ ඉනිමක් බවට අර්ජුනගේ එම ඉනිම ක්‍රිකට් ඉතිහාසයේ සටහන් වුණා කියන්න පුළුවන්. ජයග්‍රහණය සඳහා ඉතාමත්ම සටන්කාමී ඉනිම අර්ජුන රණතුංග දියත් කළද පළමු ඉනිමේදී අලංකාර ඉනිම ක්‍රීඩා කළ අරවින්ද ද සිල්වා එම තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා. ඉතින් ක්‍රිකට් ගැන මේ වගේ වීඩියෝ නැරඹීම සඳහා වාව් ට්‍රැක් YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. මේ වගේ තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු අදට අපනවතිනවා. ඔබට සුබ දවසක්.